ಇನ್ನೊಬ್ಬ ಮುನಗೆಸಿನ ಮಾಮ ಚಾಂದನ ಜಯಸಿಂಹ ಮಾಮ ಭಾಗ್ಯವಿ ರೆಕಾರ್ಡ್ ಮುಲಿನ್ ಮದಾಕಿ ಮೋ ಸಿರಸ್ತಲ අපි සූදානම් වෙනවා සිරස්තල පිළිබඳ සදහන් කරද්දී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම සිදු වුණා. ඒ වගේම තමයි ජනාධිපති ධුරේ වරප්‍රසාද පොදු ජන සේවයට කැප කරන බව ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. තම රජයක් යටතේ මුල් තැන ජාතික ආරක්ෂාවට ලබා දෙන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක තුමා සදහන් කරපු කාරණාවක් අද අප අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අඩංගු කරනවා. බ්‍රිතාන්‍ය කන්ටේනරකින් හමු වූ මලසිරුරු අතර වියට්නාම ජාතිකයන්ගේ සිරුරු ඇති බවට සැකයක්ම පළව තිබෙනවා. ලෝකුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටේ අදින් ආරම්භෙනවා. ජනාධිපතිවරයෙකු සතු සියලු වරප්‍රසාද මහජනතාව වෙනුවෙන් වැය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බෙලියත්තේ පැවති ජනරැලියකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. අපි පොදු ජන සේවාවට කැප කරන ජනාධිපතිවරයාට ලැබෙන්න තියෙන වරදාන වරප්‍රසාද සියල්ලක්ම මම පරිත්‍යාග කරනවා මේ රටේ ජනතාවට. ආණ්ඩු වෙනස් කරනකොට හැම අවස්ථාවකදීම ඇමති මණ්ඩලයටයි ජනාධිපතිටයි අගමැතිටයි ගේනවා අලුත්ම වාහන. අලුතෙන් වාහන අවශ්‍ය නැහැ ජනාධිපතිටයි අගමැතිටයි කැබිනට් මණ්ඩලයටයි මැති ඇමතිවරුන්ට. ඒක මුදල් නාස්තිය. ඒ මුදල් නාස්තිය නතර කරලා මම සියලුම දෙනාට කියන්න කැමතියි මේ රටේ හැම තඹ සතයක්ම පොදු ජන සේවයට අනිවාර්යෙන්ම කැපවෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ සහන ටික ලබා දෙනකොට මේවා අහගෙන ඉන්නට බැරි ඇත්තෝ මහා ලොකු ආර්ථික විශාරදයෝ වගේ ප්‍රශ්න කරනවා මේවා කරන්න සල්ලි තියෙනවද කියලා. ඕන තරම් මහා භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවා. මියතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ තවත් මහජන රැලියක් කමරුපිටිය නගරයේ පැවැත්වුණා. එම රැලියට සහභාගි වූ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ සියලු රාජ්‍ය සේවකීන්ගේ වැටුප් වන්දනය කිරීමට ක්‍රියා නොකළ බවයි. මම ඒක උදාහරණයක් කියන්නම්. මේ රාජපක්ෂලා මේ රටේ රජයේ සේවකයන්ගේ පඩිය සතයකින්වත් වැඩි කරේ නැ. එන්න ඉස්සෙල්ලා තිබුණ රාජපක්ෂලගේ යුගයේදී රණවිරුවන්ගේ පඩිය සතයකින්වත් වැඩි කරේ නැහැයි කියන එක මං කියන්න කැමැති. වැඩි කරේ නැතුව විතරක් නෙමෙයි, මේ මගේ ළඟ තියෙන බ්ලූම් වලින් පෙන්නනවා අඩුම ගානේ ආබාධිත රණවිරුවෙකුට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා හමු වෙනවත් අවස්ථාවක් දුන්නේ නැ. මේ හමුදාවේ ඉන්න සෙබළුන්ට ජීවිතාන්තය දක්වා විශ්‍රාම ඇතුපත් සියලු දීමනාවනුත් ලබා දුන්නේ අපේ ආණ්ඩුවෙන් කියනක තමුන්නාස්ලා කවදාවත් අමතක කරන්න එපා. වියරු මිනිසුකගේ තියෙන බොරු පොරොන්දු වලට රැවටෙන්නේ නැතුව මේ අපි ගමන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා මේ වතාවේ කමරුපිටිය ජනතාව සජිත් ප්‍රේමදාස මැතිතුමාට විජයග්‍රහණයක් ලබා දෙන්නට පෙළ ගැහන්නේ කියලා ඉල්ලා සිටිමින්. තම පාලනයක් යටතේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පසුරුවේ බණ්ඩාරවිල ප්‍රදේශයේ පැවති ජන රැලියකදී. අපි මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසාන කරා පමණක් නෙවෙයි, නැවතත් මේ රටේ එවැනි තත්ත්වයක් ඇති නොවන ආකාරයට අපි පැහැදිලි ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තිබුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියලුම බුද්ධි අංශ එකතු කළා. නමුත් මේ රජය ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම අවබෝධයක් නැති, ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රමුඛත්වයක් නොදුන්නු, විශේෂයෙන්ම රාජ්‍ය නොවන සමහර සංවිධානවල බලපෑම් නිසා අපේ රණවිරුවාගේ මානසිකත්වය කඩලා දැම්මා. අපි යොදපු ආරක්ෂක සැලැස්ම විනාශ කළා දැම්මා. බුද්ධියංශ සමාජිකයන්ව හිරගෙවල් වලට දැම්මා. මේ රටට නිදහස ගෙනත් දීපු රණවිරුවන්ව ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්නට සම්මුති අස්සම් කරා. මෙන්න මේ හේතුව නිසා තමුන්නාන්සලා දැක්කා නැවතත් අපි සාමය ගෙනල්ලා අවුරුදු 10ක් පිරෙන්න ඔන්න මෙන්න තිබියදී පාස්කු ඉරිදා නැවතත් බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. අපි අපේ රජයක් යටතේ
මේ ආරක්ෂක විධිවිධාන නැවතත් යොදලා මේ රට සුරක්ෂිත රටක් කරනවායි කියන එකත් තමුන්නාන්සේලාට මම සාතික වෙනවා. මේ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ අපිට පමණයි. අපේ රටේ ආරක්ෂාව තහවුරු කරගත්තේ නැතොත් අපිට ආර්ථිකව මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන් කමක් නැහැ. අපි ළඟ පැහැදිලි සැලැස්මක් තියෙනවා අපේ රටේ ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්න. දුප්පත්කම තුරන් කරන්නට අපි ඒ සැලසුම ඉදිරිපත් කළා තිබෙනවා. මම අහගෙනයි හරින් ප්‍රනාන්දු මහත්තයා කියනවා සජිත් එනවා සජිත් ආවා ගාල මරලා තුරි දෙනවා. 17 වෙනිදාට හරින් ප්‍රනාන්දු මහත්තයාට කියන්න වෙනවා සජිත් ආවා කෑවා නෑවා ගියා කියලා. ලැබිලා තියෙන වාර්තා අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒගොල්ලොන්ගේ අපේක්ෂකයට වඩා 111ක් ඉදිරියෙන් ඉන්නවා කියලා හරින් ප්‍රනාන්දුව පිළිගගෙන ඉවරයි. එදා වෙනකොට 111 නම් හරින් ප්‍රනාන්දු මහත්තයෝ දැන් ඒ පරදරය 115 දක්වා වර්ධනය වෙලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලය 30කට හා නියෝජ්‍ය අමාත්‍ය දුර සංඛ්‍යාවද 30කට සීමා කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණේ අද පෙරවරුවේ. අපේක්ෂාවේ උදානය මෙයින් ඒ නම් කර තිබෙනවා. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය පැමිණ සිටි ආරාධිතින් වෙත බෙදා දෙනු ලැබුවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ මැතිවරණයකදී දේශපාලන ව්‍යාපාරය හා ජනතාව අතර ඇතිවෙන සම්මුති බැඳීම්. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි ඉටුකිරීම පිළිබඳ වගකීමක් තිබෙනවා. එහි දේශපාලකයන්ට පාලකයන්ට ජනතාව ඒ වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරන. නමුත් අපේ රටේ සිදු වී තිබෙනදී තමයි මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රතිපත්ති ප්‍රකාශන හුදු ලියවිල්ලක් වෙනවා. බලය ගන්න ආණ්ඩුව ඊට ප්‍රතිපක්ෂ කටයුතු කරනවා. ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශන පළමුව අපි රටේ ජනතාවට ප්‍රකාශ කරන්න කැමති. අපි නීතිය සම්පාදනය කරනවා මැතිවරණදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ජනතාව අතර නීතිමය බැඳීමක් වෙන ආකාරයෙන් සංශෝධනය කිරීම. මොකද ජනතාව සහ ඒ බලය ගන්නා පක්ෂය අතර තියෙන බැඳීමේ ඒ බැඳීම යම් කෙනෙක් උල්ලංඝනය කරන්නේ නම් විතරව කටයුතු කිරීමේ බලය ඡන්දදායකයන්ට අපි ලබා දෙන්න එක පළමු කරුණ. ඒක තමයි පළමුව. අප මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ මෙම රාජ්‍ය ගොඩනැගීමේ අරමුණින්. අප මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් දෙනවා. කිසිවෙක් නීතියට යටත් නොවන පුද්ගලයේ අපේ රටේ නොසිටිය යුතුයි. ඒ ජනාධිපතිවරයාටත් බලංගුයි. ඒ සඳහා ප්‍රතිසංස්කරණ ගණනාවක් අපි යෝජනා කරා. අවුරුදු පහක් හිටියාට පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට හිමි වෙන මන්ත්‍රී විශ්‍රාම වැටුප නතර කර හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම සඳහා ජනාධිපතිවරු පමණක් නෙවෙයි ඔවුන්ගේ ආර්යවන් පවා මහජනයාගේ නඩත්තු කිරීම නතර කරන කැබිනට් මණ්ඩලය 30කට සීමා කරන ඇමතිවරු 30යි නියෝජ්‍ය ඇමතිවරු 30යි රාජ්‍ය අමාත්‍ය ධූර කැබිනට් නොවන අමාත්‍ය ධූර වැනි කිසිදු වර්ගයේ අමාත්‍ය ධූරයක් යලි ඇති කිරීමට ඉඩ දෙන්නේ නැහැ. අනාගත ආණ්ඩුවක් තුලින් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ ඊයේ කල්මුනේ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්. ඉන්න පළාතේ මේ නායකයෝ තමුන්නාන්සේලාගේ ඡන්දය අරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරලා එදත් ප්‍රභාකරන්ලත් එක්ක සාකච්ඡා කළා කරේ අපරාධයක්. ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධ වෙලා ඒ අන්තවාදීන් එක්ක සම්බන්ධ වෙලා කරන්නේත් අපරාධයක් කියලායි මම විශ්වාස කළා. එදා බය වුණා පන්සලට යන්න, බෞද්ධ කතෝලිකයා බය වුණා පල්ලියට යන්න, හින්දු භක්තිකයා බය වුණා කෝවිලට යන්න, මුස්ලිම් භක්තිකයා පුකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි සිකුරාදා දවසේ ආගම කියන්න පල්ලියට නොගිය එකම දවස ඇති කරේ මේ ආණ්ඩුව. පල්ලියට යන්න තියා කොළඹ කඩේකට යන්න බය වුණා. වග කියන්න ඕන කවුද? බෝම්බ පුපුර ගත්ත අය නෙවෙයි, බෝම්බේ පුපුර ගන්න බව දැනගෙන නිදාගෙන හිටපු ආණ්ඩුව කියලා අපි මතක් කරනවා. ජනතාව දැන්නුවා, ඔබ දැන්නුවා. ඒ දන්නලා ආණ්ඩුව පස් වෙනිලා දැනගෙන නියඳ වෙලා හිටියා, නිදාගෙන හිටියා. එක ඇමතිවරයෙකුගේ තාත්තා කෙනෙක් කියනවා පුතාට, "පුතේ හෙට පල්ලිය යන්න එපා." පල්ලියට බෝම්බ ගහනවා. ඇමතිවරයා පල්ලියට ගියේ නෑ. එදා පල්ලියට දැන්නුවේ නෑ. ඒකෙන් මොකද උනේ? 400 ගණන් මැරුණා. එයා බේරුණා.
එයා තමයි දැන් එක්සත් ජාතිපක්ෂ අපේක්ෂකයාගේ ප්‍රධාන කූලයා. මේ තත්ත්වේ වෙනස් විය යුතුව තියෙනවා. බේරුවල සිද්ධියක් සිදු වුණා. ඒ සිද්ධිය වෙනකොට මම හිටියේ නෑ, ආරක්ෂක ලේකම් හිටියේ නෑ. අපි පිටරට ඉඳලා ආපු ගමන් කඩෙත් නැතුව ගියේ කෙලින්ම බේරුවල. එදා ගිහිල්ලා ඒක සාකච්ඡා කළා. ඒ ගෙවල් හදලා පල්ලි හදලා අපි වන්දි ගෙව්වා. අද මොකද වුනේ? ගින්තොට සිද්ධියක් වුණා, අම්පාරේ සිද්ධියක් වුණා, දිගට සිද්ධියක් වුණා. මමත් මේ නායකයෝ ගිහිල්ලා කතා කරාද? ඒ අය කරන්නේ තමන්ගේ බල්ලා තර කරගන්නවා මිසක් ජනතාවට උදව් කරන්නේ නෑ. මට අර හරි මේව කරයි කියලා ගිය පාර සම්දි දුන්නේ නෑ කට්ටිය. මේ පාර දෙනවයි කියලා මට විශ්වාසයි. ඌංගල සින්නම්, මුට්ටු සින්නම්, වෙට්‍රි සින්නම්, මුට්ටු සින්නම්. ගෝතාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම පරාජයට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණිද සොයිසා මහතා පවසනවා. බිබිල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. මන්ත්‍රීවරයා මෙම ජනහමුව අමතන අතරතුර සර්පයෙකු පැමිණීම හේතුවෙන් නොසන්සුන් තත්වයක්ද ඇති වුණා. 2015 ජනවාරියට වෙන්න මහින්ද මහත්තයා මොකද කරේ? අපිට එන්න කියලා කිව්වා. මම පරාදයි, මං ඒ මේවක පිළිගන්නවා. බැසිල් රට ගියා ජාතික සංවිධානය. ඒ වගේ තමයි මේ සැරේ. මතක තියාගන්න, මේ සැරේ මේ කෝටාභය නියත වශයෙන් පරදිනවා. පැරදිලා මිනිහ යනවා ඇමරිකාවට. මතක තියාගන්න, ශෂින්ද මට කරපු දේ දන්නවනේ. මගේ මහැමැතිකම නැති කරලා මට පාර්ලිමේන්තු දෙනවා කියලා, කැබිනට් ඇමතිකම් දෙනවා කියලා මොනවද මට කරේ? මාව දැම්ම ඉස්සෙල්ලම බන්ධනාගාරේ, ඊට පස්සේ දැම්ම පාසලට, ඊළඟට දැම්ම කැලේ. ඒක තමයි කරේ. තමුන්නාසයට අතපයති ගැල්ල වැඩ කරන්න අපට තැනක් දුන්නේ නේ. අපි කොහොමද වැඩ කරන්නේ? 65% අයවැයේ සල්ලි රාජපක්ෂ පවුල දන්නේ. දැන් බලන්නකො, අපි දැන් ආණ්ඩුවක් ආවා. ගෝඨා ජනාධිපති, අගමැති මහින්ද, වාරි මාර්ග ඇමැති චමල්, ඊළඟට තරුණ කටයුතු ඇමැති නාමල්, ඊළඟට අනේ යකු කෑනෝගා හිටපල්ල බල මේ එංගලන්තේ ඇමරිකාවෙන් ආවවත් මගුලක් තමයි. මොකද වන ජීවි මතක් කරනකොටම මගේ යාළුවෙක් ආවා. මන්ත්‍රීවරයා ජනහමුව අමතන අතරතුර එම ස්ථානයට අමාත්‍ය රංජිත් මද්දුම පණ්ඩාර මහතාද පැමිණියා. කවුද ජීවි සම්බන්ධය? අපි මේ අමාත්‍යතුමා ගෞරව පිළිගන්නවා. මම හින්නේ කිව්වේ නෑ. ඔයා මේ මම ඒගොල්ලන්ගේ නිසා දැන් මමාවම යනවා මාව බලන්න. මම යනවා එයා බලන්න. දැන් ඒක එහෙම තමයි මේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ නේ. අද දවසේ ටෙලි කාටුන් එක දකින වෙලාවයි මේ. ඉතා කෙටි කලකින්ම ශ්‍රී ලාංකේය රූපවාහිනී දේශපාලන වැඩසටහන් අතර අංක එක බවට පත් වූ නාඩිය දේශපාලන සංවාදන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ඊයේ රාත්‍රියේ විකාශය කෙරුණා. මේ ඒ පිළිබඳව තබන සටහනක්. එදා මෙදා තුර රූපවාහිනී දේශපාලන වැඩසටහන් කලාව පමණක් නොව සමස්ත ලෝකයේම දේශපාලන වැඩසටහන් කලාවට නවමු අත්දැකීමක් එක්කල පාසල් දරුවන් තිදෙනෙකු විසින් මෙහෙයුම් ලබන නාඩිය දේශපාලන වැඩසටහන් මාලාවේ පස්වැන්න ඊයේ රාත්‍රී 10ට ආරම්භ කරනවා. අයිබෝවන්, සුබ සන්ධ්‍යාවක්. ශ්‍රී ලංකාවේ දේශපාලන වැඩසටහන් කලාව වෙනස් කළ ස්වර්ණවාහිනිය ඔබට හඳුන්වා දුන් අලුත්ම දේශපාලන අත්දැකීමයි නාඩිය. ඒ අනුව ඊයේ රාත්‍රී විකාශනය කෙරුණු නාඩිය දේශපාලන සංවාද වැඩසටහන වෙනුවෙන් ගම්පහර ස්වික්කේ ප්‍රධාන පාසල් ත්‍රිත්වයක් නියෝජනය කරමින් දරුවන් තිදෙනෙකු සහභාගී වුණා. ගම්පහ වියන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් සහංස ජයවර්ධන, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දෙංග හිම්සර සහ ගම්පහ යශෝධරා බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් කාවින්දි දෙවිනි ඊයේ නාඩිය දේශපාලන සංවාද මණ්ඩපයට ගොඩවුණු සුජාතෝ දූ දරුවන් වුණා.
නාඩිය වැඩසටහන වෙනුවෙන් රටේ ප්‍රධාන පෙළේ දේශපාලන ධාරාවන් නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය අජිත් මහන්නා පෙරමු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සේන මහත්වරුන් සහභාගී වුණා. එකමවකගේ දරුවන් බවට පත්වෙමු. අපි එක කොඩියක එක සෙවනට යමු කියලා වගේ ශ්‍රී ලාංකික හැඟීම දනවන ආකාරයේ දේවල් අපේ දේශපාලකින් සහ ජනතාව අතර ප්‍රචලිත වෙනවා. දැන් මම අහන්න කැමති මොකද ඔබතුමා තමයි මෙතන සුදුසුම් පුද්ගලයෙක් බවට පත්වන්නේ හිටපු අධිකරණ අමාත්‍ය විදිහට කටයුතු කරලා රටේ තියෙන ශ්‍රී ලාංකික පොදු ජනතාවට පොදු නීතියක් රැගෙන ඉන්න. ප්‍රජාතන්ත්‍රවාදය ඔබ අගය කරනවා. ඒක අපි දන්නවා. නම එතකොට මගේ ගමේ මිනිස්සු වතුර ඉල්ලලා කෑ ගහනකොට ඒව වෙඩි තියලා හමුදා ඒවලා වෙඩි තියපු කෙනාව කර්මාන්තකාර සේවකයෝ කෑ ගහනකොට වෙඩි තියලා මරපු අර හලාවත දීවරයෝ සහනාධාරයේ දෙන ඉල්ලනකොට වෙඩි තියලා මරපු තමුන්ගේ අඩුපාඩු මිඥානා ගනුදෙනුව හොරකම් ලසන්ත වික්‍රමතුංගල සන්ඩේ ලීඩර් වල ලියනකොට ඒ වෙඩි තියලා මරපු නෑ මම යුද්ධ කළේ නෑ හමුදා ප්‍රතිනිධි යුද්ධ කළා කියලා පැන යන මිනිහෙක්ව අපිට විශ්වාස කරන්න පුළුවන්. ඔය පිළිබඳව මේ ශ්‍රී ලංකාවේ පොලිසියට බලය තියෙනවා. පෞගේ අවුරුදු 4 හමාර තුල පොලිසිය 4 හමාරෙන් 4 පාලනය කෙරුවේ අපේ රටේ අගමැති. දැන් නෑ දැන් නෑ නෑ අවුරුදු 4 තුල ජනාධිපති බාර ගන්න කම්ම මේක පාලනය කෙරුවේ අමනතිතුමා. නෑ දැන් කාටද සාහිය දෙන්නේ කියලා ඔබතුමා කියන්නේ? ජනතාවගේ මතුවා ඔබතුමා කියන්නේ මිනිස්සු ගැන හිතන වැඩි කියලා නෙමෙයි හිතන සජිත් ප්‍රේමදාස සහයෝගය දෙන්න. ඔබතුමාත් මේ පක්ෂේ හිටු විණියනේ. හරි ඔබ හිටියා. හැබැයි එහෙම හිටියයි කියලා සජිත් ප්‍රේමදාස මහත්මයාට මොකද්ද ඔබතුමාගේ පක්ෂේ තියෙන බලය? වෙයි කවුද ඒ පක්ෂ පාලනය කරන්නේ? සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති නෙමෙයි. මේ රටනේ පක්ෂ පාලනය කරන්නේ නෙමෙයි ජනාධිපති කියන්නේ රට පාලනය කරන්නේ. රටේ බලය ජනාධිපති තියෙන කියවස්ථාවේ තමයි රජකම හම්බුණා. දමුණාන්සේලාගේ ඔය අර පරණ සෙට් එකක් ඉන්නවනේ මම ඉතින් විස්තර කියන්නේ නැහැ. වැඩසටහන සඳහා සහභාගී වන දේශපාලන නියෝජිතයන් හට ඍජුව ප්‍රශ්න යොමු කිරීමේ හැකියාව පාසල් දරුවන්ට ලැබෙන අතර එසේ මහජන නියෝජිතයන් හට ප්‍රශස්තම ප්‍රශ්න යොමු කරන කතිකයා SMS මනාපෙන් තෝරා ගැනීමත් නාඩිය දේශපාලනික සංවාද වැඩසටහන වෙත ප්‍රේක්ෂක අවධානය තීව්‍ර කරන්නක්. ඒ අනුව SMS මනාපෙන් දේශපාලකයන් හමුවේ ප්‍රශස්තම ප්‍රශ්න ඉදිරිපත් කරන සිසු දරුවා තෝරා ගැනීම අතර වැඩසටහන අවසන් ජයග්‍රහකයාට රුපියල් 25,000ක් ජයග්‍රහයේ සම්මානය සහ සහතිකයක් දෙපිරිනැමේ ප්‍රශස්තම ප්‍රශ්නකරු වෙනුවෙන් තීරීපත් වූ සාහන්ස ජයවර්ධන වේගොඩ බණ්ඩාරනායක විද්‍යාලයේ ඒ අනුව ඒ රාත්‍රී විකාශය වූ නාඩිය වැඩසටහන වෙනුවෙන් සහභාගී වූ වේගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ සාහන්ස ජයවර්ධන සිසුවා ප්‍රේක්ෂක ඔබේ SMS මනාපය හරහා ජයග්‍රහකයා බවට පත් වුණා. ශ්‍රී ලාංකේය දේශපාලන වැඩසටහන් කලාවේ නව්‍ය හැරවුම් ලක්ෂ්‍ය නාඩිය වැඩසටහන සඳුදා සහ සිකුරාදා රාත්‍රී 10ට සජීවී ලෙසින් ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කෙරෙනවා. දේ රහසිගත ලෙස කැණීම් කරමින් සිටි සිව් දෙනෙකු හඟුරම් කිත පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටක සැකකරුවන් පැමිණි කෝටි 3ක් පමණ වටිනා අති සුකූපභෝගී ජීප්‍රත්‍යක් සහ කැණීම් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටක පුත්ගිරින් අතර දිවයිනේ නම ගිය ඉදිකිරීම් ආයතනයක විධායක ඉංජිනේරුවරෙක් සේම ප්‍රදේශීය විද්‍යාලයක සේවය කළ ගුරුවරෙක්ද සිටින බව පොලිසිය සඳහන් කළා. කලාවය අවකන පාලම මත දීපසුගියදා පිළිපෙරීමට ලක් වූ මීනකයා දුම්රිය දින 3ක අඛණ්ඩ මෙහෙමකින් පසු එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබෙනවා. ඒ අනුව දැඩි පරිශ්‍රමයකින් පසුව ඊයේ රාත්‍රිය වන විට දුම්රිය එන්ජිම මෙම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට හැකියාව ලැබුණු බවයි අප වාර්තාකරු පවසන්නේ. දුම්රිය එන්ජිම පාලම මතින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව මාර්ග අලුත්වැඩියක් කටයුතු ආරම්භ කර තිබෙනවා. විදේශීය රටක නිෂ්පාදිත තුම්බරි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කරුණායක ගුවන්තොටුපලේ දීර්යෙකු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් මගියාගේ ගමන් මළුවල තිබී රුපියල් බිලියන 1.6ක වර්ණාකමකින් යුත් දුම්බෙටි 27,000ක් සවකත් බවයි ගුවන්තොටුපලේ රේකු නිලධාරීන් පවසන්නේ. හැටුන් කුඩාකම බස් නැවතුම්පොළ අසල මාර්ගයේදී වාහනයක ගැටි මියකෝ සිටි හඳුන් දිවිපැටවකගේ සිරුරක් අද අලුයම හැටුන් පොලිසිය සාගෙන තිබෙනවා. දීපවාලී උත්සව සමයේ හැටන් නගරයට පැමිණෙන බැතිමතුන් හට අවහිර වන ආකාරයෙන් පදික වේදිකාවේ තනා ඇති අනවසර වෙළඳසැල් පොලිසිය විසින් ඉවත් කිරීමට පියවර ගත්තා.
வெளிமடி போகாகுங்குர குருந்துக்குள்ள பிரதேசே நிவசகட ஹுரரகசே எதலுவி ருப்பியால் விசிகாய லக்ஷ விசிதிதாக முதல் சகா ரன்பாண்ட சுரக்கம்கல சேத்திருக்குகே நியுத்கால்லியாக போகாகுங்குர புலிசி விசின் அத்தரன் கூடுக்கினதிபினவா ஓன் அதர காந்தாவன் திதேகுது சிட்டபவாய் அப்ப வார்த்தாகரு பெவசுவே தாகரணபா மலசிருரு திஸ்னவையாக சகித மேம் கண்டேனுரிய சுயாகனுமே தேம்ஸ் நதி ஆசான்னே பேட்டி கிரேஸ் நிமதி கார்மிக ஜனபதேகதி கண்டேனுரிய துலவு மலசிருரு திஸ்னவையன் அட்டதினைக் காந்தாவான் பவட்டை ஹிலியுனே மேம் மியகிய பிரிசு சீன ஜாதகியின் பவட்டத் ஏய அமரிக்கா சீன வெலந்து யுத்தியே பிரதிபலியாக வியகி பவட்டத் ஜாத்தந்தர் ஆர்த்திக விஷயாக்கியின் மத்தபலகரதி புனா கிசி வித்தத் மியகிய பிரிசு சீன ஜாதகியின்தி அன்ன செவியமிட சீன நியோஜித்த கண்டாயமாக பிதானியட்டியாமட நீமித்த பவை விதிஸ் சம்பந்தவ வியட்நாம ஜாதிக பவுல் ஹயக பிரிஸ் பிலிபந்த தொருத்துரு வாரத்தாக்கரண விதிஸ்மாத்தி பவசான்னே வியட்நாம ஜாதிக காந்தாவாக பசுகியதா தமாண்ட சசனிய கிரிமிட நுகக்கி பவட்ட ஞாதியின் தேவு கெட்டி பணிவிடியக்கின் அனதுருவு ஐய பிலிபந்த தொருத்துரக்னமிதி பவாய் வியட்நாம ஜாதிக பவுல் ஹயக்கின் மேவனு விட்ட மேவனு தொருத்துரு லபீதி பினவா சங்கிரமண நீதி உள்ளங்கரிய கருமின் சிதுக்கரண மினிஸ் ஜாவாரமே பிரதிபலையாக்லேச மெக்கி மரண சிதுவான டத்தி பவட்டாய் மேவனு விட்ட ஹெலிவீதி பின்னே சித்தியட் அதாலவ கண்டெய்னர் ரத்தைய ரியதுரு எத்துலு புத்கிலின் சியுதினைக் மேவனு விட்ட அத்தரங்குடகினதி பினவா